අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා වරම්ලාභීන්ට කේන්ති යනවද මේ ප්‍රශ්නේ තමයි අද කතා කරන්නේ සෑම වරම්ලාභීෙක් තුළම මේ කේන්ති යනවා කියන දේ තියෙන්න ඕනේද කේන්තිය කියන්නේ ගොඩක් වෙලාවට අප මනසින් බොහෝ දේවල් අල්ලා ගන්න තත් කරනවා ඒවා බැරි වෙනකොට එහෙම නැත්නම් අපි කැමති දේ අපිට අහිමි වෙනකොට අපි හිතන දේ අපි ගන්න උත්සාහ කරන දේ අපිට නොලැබී යනකොට නිඳාවට වැඩිපුර ලක් වෙනකොට මේ වගේ දේවල් තුල අනිත් දේ තමයි කලබලකාරී මනසක් තියෙනකොට වැඩ රාජකාරී බහුල වෙනකොට මේ ඕනෑම තැනකදී මිට වඩා අනන්තවත් උදාහරණ තියෙනවා මේ තුල කේන්තියම සිදුවිය හැකි. නමුත් ඒක වරම්ලාභීන් හැමෝටම හිමිද කිව්වොත් නැහැ කෙනෙක් කෙනාට වෙනස්. මේස් බොහොම සරලව කියන්නේ දැන් අපි වරමක් කියලා ගොඩක් වෙලාවට මියගිය ඥාති කෙනෙක් හෝ එහෙම නැත්නම් තමන්ට උරුම දේව කාණ්ඩයක් හෝ මේකාගෙන් හෝ ඔබට වරම් ලැබෙනවද ඒ හැමෝගෙම යම්කිසි එක්තරා ආවේනික ක්‍රම රටා තියෙනවා නමුත් මේ හැම දෙයක්ම පුතේ බොහෝ වෙලාවට හැමෝටම එක වගේ කියන තැනට එන්න මං එකඟ නැහැ මොකද මට කේන්ති යන ප්‍රමාණය සහ තවත් කෙනෙකුට කේන්ති යන ප්‍රමාණය දැනුම අවබෝධය මත ධර්ම විනිශ්චය මත තීන්දුව වෙන දෙයක්. මොකද අපි අද ඉන්න තැනට වඩා තව මාස කීපයකින් වෙනස් වෙනවා නම් ඒ තුල කේන්තියත් වෙනස් වෙනවා. හැබැයි වරමක මුල් කාලයේ කේන්ති එනවා නේද කියලා හුවොත් ඒක හැම වරමකම එක හා සමාන නැහැ. දැන් සෑම වරමක්ම ආරූඪයක් තුලින් එන්නෙත් නැහනේ. එතකොට එක විදිහකටම කේන්ති යන්නේත් නැහැ. හැබැයි විඥානයක් තුල තවත් විඥානයක් ගොඩනැගීම මතය යම් යම් වෙනස් වීම තීරණය වෙන්න පුළුවන්. ඒ තුල මට කියන්න මොනි කාරණාව තමයි ඕනෑම වරමක් තුල අපිට හික්මීමක් විනයක් තියාගත යුතුයි. එතකොට මේ කේන්ති යන්නේක අපිට වරම නිසා සාධාරණීකරණය කරන්න බෑ. ඒක අපේ ජීවිත තුළ මගේ ජීවිත තුළ අතීතයට ගියත් ඒක හරි වැරදි කේන්ති යනවා කියලා මම බලාගෙන හිටියනම් ඒකට අවශ්‍ය පිළියම් තියෙනවා ඒ පිළියම් අපිට සිද්ධ කරන්න පුළුවන් ඒ වගේම තමයි ලෞකික ජීවිතයේ මිනිස්සුකගේ මේ කේන්ති යෑම භාවනාවක් තුළින් වුණත් අපිට අඩු කරන්න පුළුවන් යම් ප්‍රමාණයක් තියෙනවා එතකොට මේ ප්‍රමාණයට අඩු කරගන්න හික්මවා ගන්න අපි දක්ෂ විය යුතුයි වරමක් කියලා හැම වෙලාවෙම ඒ කේන්තියෙන් අශෝබනම අප්‍රියව හැසිරෙනවා නම් ඒ තුල නියම වරමක් පිහිටා දිගුකල් රැඳෙන්නේ නැහැ. දෙවියන් ගැන මහකාලි මෑණියන් දිහා බලාගෙන ගොඩක් අය කියනවා මම මහකාලි මෑණියෝ ඊට පහන තියෙන නිසා මම සෝහන්කාලි මෑණියන්ට පහන තියෙන නිසා මම කඩවරක් පච්චිට පහන තියෙන නිසා විශේෂයෙන්ම ඔකේනි කාලි මෑණියන් හරහා ඉතින් කාලි මෑණියන්ට පහන තියෙන නිසා මම හරි සැරයි කියලා. එතකොට ඔබ එතනදී ඔබ මෑණියන්ගේ ශක්ති සම්පන්න භාවය අපි කියනවා එක යම්කිසි අනුකරණයක්. එතකොට දැන් මෑහණියන්ගේ සත්‍ය ස්වરૂපය ඔය ඔබ දකින රූපෙම නෙමෙයි. ඇයි ඒ විවිධ ස්ථානෙට විවිධ රූප ස්වરૂප ගන්නවා. සමහර විට මේ මම කතා කරන ස්ථානය තුලත් යම්කිසි විදිහට මෑණියන් තම ස්වરૂපයෙන් සිටිනවා. ඉතින් ඒ විවිධ ස්වરૂප ධාරණියක් තමයි මහා කාලි මෑණියන් කියලා කියන්නේ. එතකොට මම උදාහරණයක් විදිහට මේ ගත්තේ. ඉතින් ඇය ඔබට දකින්නේ ඔබ පින්තූරකින් හෝ ඔබ යම්කිසි විදිහට දකිනවා නම් ඒ දකින විදිහම නෙමෙයි ඇගේ తত্ত্বය. එතකොට දැන් ඔබත් ඒ විදිහට අනුගත වෙනවා කියන්නේ එතන වරමක්කට වඩා එහාගේ මනෝභාවයක් තියෙනවා. එතනදී අපි තීන්දුවක් ගන්න ඕනේ. අපි තීරණය කරන්න ඕනේ ඇයි අපි මේ වරමක් ලබා ගන්නෙ. මම කියන්නේ මේ කේන්ති යන්නෙම නෑ කියන එක නෙමෙයි. කේන්ති යනවා. නමුත් ඒ කේන්ති යන එක වරමකට අනුගත කරගන්නකොට සහ අනුකරණය කරනකොට අපි ඒ තුල සැලකිලිමත් වෙන්න ඕනි. මොකද වරමක් ඔබ ඉස්සෙල්ලාම කල්පනා කරන්නේ ඔබ තුල වරමක් තියෙනවද ඇත්තටම. ඔබට ඕනේ තව කෙනෙකුට පේන්න යම් කිසි ගරම්මාලාවක් තුල ඉන්න. මොකද සීමිතයි ඇත්තටම වරම් සංඛ්‍යාතය ගත්තහම ඇත්තටම සීමිතයි. ඒ වරම් පවත්වාගෙන යෑම ඊටත් වඩා සීමිතයි. හේතුව රැඳෙන්නේ නැහැ වරම් තුල හරීම අඩුවෙන් පුණ්‍යතා රැස් කරගෙන කැපවීම කරගෙන උනන්දුවෙන් රැඳෙන පිරිස තමයි මේ තුල ඉන්නේ යම්කිසි රාජකාරියක් කරන්නේ. එහෙම නැතුව මට සිහිය නැහැ මම කිසි දෙයක් දන්නේ නැහැ කියන හැම දෙයක්ම වරමක් බවට පත් වෙන්නේ නැහැ. 80 වරම් තියෙනවා. ඒ අයට කරන අගාරුවක් නෙමෙයි. නමුත් 80 වරමක් තියෙනවා. 80 වරම් තුලත් මේක වරමක්ද නැද්ද කියන එක හඳුනාගැනීමේ හැකියාව බොහෝ සෙයින් තියෙනවා. හේතුව
මං කලින් වීඩියෝ වල කරලා තියෙනවා යක් මේ ප්‍රේත කොටස් පවා විවිධ විදිහට වරම් ලෙස පෙනී සිටිනවා නමුත් අපිට ඒක බාහිරටත් වඩා අපි කරන ක්‍රියා තුළින් අපි අපිට පුළුවන් දැන් ඔබ වරමකට ආසයි නමුත් ඔබට දැනෙනවා ඔබට හිතෙනවා මට වරමක් නැහැ කියලා ඔබ තුල හරි ඉතාම පුළුවන් තරම් ගුණ දහම් ගුණ යහපත්කම් සපුරාගෙන මේ ගමන යන්න තීරණය කරන්න ඔබ දන්නේ නැති වෙවි ඔබ ඉතා හොඳ වරමකට හිමිකම් කියාවි එතකොට මේ අඬන එක කේන්ති අනේක හැම වරමකම ලක්ෂණයක් නෙමෙයි නමුත් මූලික අවස්ථාවක් වරමක් එන විට ඔය යක්ෂ කොටස් මුල් කරගෙන විශේෂයෙන්ම මුල් කාලීනව වරමක ප්‍රධාන කාර තුල ආරූඪ වරමක් තුලත් දකින්න පුළුවන් මේ කේන්ති යාම බහුලව හැබැයි එතනදී අපි ධර්ම මාර්ග තුල ගිහිල්ලා අපිට පුළුවන් මේ හැමදේම එක සමාන වූ සමතල මට්ටමකට ගේන්න හැබැයි ඒකත් දක්ෂය වෙන්න ඕනේ වරම්ලාභියම තමයි ඒ වගේම ගුරුවරයෙක් ඔබට ඉන්නව නම් ඒ ගුරුවරයා ඔබට උදව් කරාවි ඒ තියෙන කරුණ ගුරුවරයෙක් එක්ක කතා කරලා ඒවට විසඳුම් හොයාගන්න අනිත් කරනව අඬනවා කියන එකත් බොහොම අඩුයි වරන් තුල හැබැයි මම දැකලා තියෙනවා වේදනාවෙන් මියගිය ප්‍රේතාත්මයන් නැවත ආවහම බොහෝ වෙලාවට අඬනවා ඒ කාරණා කරනවා සමහර වරමක් දෙන්නේ නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ නමුත් ඔබලට ගොඩක් වෙලාවට ඕමනාව තියෙනවා ඒක වරමක් බවට පත් කරගන්න. එතකොට එහෙම අයට මගේ මේ ගුරුකුලයටත් එහෙම කෙනෙක් ඇවිල්ලා තිබුණා. නමුත් ඒ අයට වරම් දීම තුළ ඉදිරියේ භයානකතාවයකට පත් වෙනවා. මොකද ඔබටත් වැඩක් නැත්තම් ඒක තව කෙනෙකුටත් වැඩක් නැත්තම් ඔබ ඒක වරමක් වරමක් කියලා තබා ගන්නවට වඩා ඔබට යම්කිසි පින් කුසලයක් කළා ඒක නම් විවත් කිරීමේ හැකියාව තමයි තබා ගන්න ඕනේ. එතකොට ඒ තුල තමයි ශක්ති සම්පන්නතාවයක් ගොඩ නැගෙන්නේ. එහෙම නැත්නම් ඉතින් ඒ ඉන්න කෙනාටත් වඩා ඔබටත් අඬන්න තමයි කරුණු මඟ පෑදෙන්නේ. ඉතින් මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නේ මේ වරමක් නිසාද අඬන්නේ වරමක් නිසාද කේන්ති ගන්නෙ කියලා කිව්වොත් ඒක මුල් කාලයේදී බොහෝ දෙනාට සිදු වෙන්න පුළුවන් කේන්ති ගන්න එක. ඒ වගේම මේ වැඩ කටයුතු කරගෙන යන අතරතුරත් ඒ විදිහටම කේන්ති ගන්න පුළුවන්. මොකද එක් විඥානය තුළ තව විඥානයක් ක්‍රියාත්මක වෙනකොට ඒක කාගෙන් ආවත් ඒක ඒ විදිහට වෙන්න පුළුවන්. හැබැයි ඒවට පිළියම් තියෙනවා. ඒව තුළින් අපිටම වෙනස් වීමේ හැකියාවකුත් තියෙනවා. හැබැයි අනුකරණය කිරීමක් එහෙම නැත්නම් අනුගත වීමක් අප මෙයා මේ නිසා මම මේ විදිහට හැසිරිය යුතුයි කියන මනෝභාවය තුළ හැසිරෙනවා නම් තව කෙනෙක්ව පාලනය කරන්න තව කෙනෙක්ව බය කරගෙන ඉන්න නිවසේ එහෙම කේන්ති ගන්නවා නම් ඒ තුළ ඇති යහපැවැත්මක් ඉදිරියක් දකින්න බෑ ඇත්තටම. එතකොට අර වරමත් ටික 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 හීන වෙලා යනවා. ඒක තමයි අය ගොඩාක් ප්‍රබල වරන් වලට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් හරි අනුදැනුමක් ඇතුව යනකොට ඒ දේවල් අපිට තේරුම් බේරුම් කරගන්න පුළුවන් හැමෝටම එක වගේ නෑ කියලා මට උත්තරේ දෙන්න පුළුවන්. විශේෂ ඇලීම් තුළින් විශේෂ තමන් ප්‍රිය කරන දේවල් තුළ අහිමිවීම් දරා ගන්න හැකියාව නින්දාවක් අපහසයක් දරා ගන්න පුළුවන් හැකියාව තව කෙනෙක් සමහර අයට තව කෙනෙක් උපදේශයක් දුන්නත් ඒත් කේන්ති යනවා. එතකොට තමන්ගේ හිත කොයිතරම් පහත් මට්ටමකද තියෙන්නේ කියන දේ අපි වටහා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා දකින දෙයටත් කේන්ති ගන්න නැතුව තමන් හැම දෙයකම මධ්‍යස්තව බලන්න ගත්තාම එහෙම හුරු වුණාම මේ ජීවිතේ හරි ලේසියි. දැන් වරම් කියලා අමුතු ජීවි කොටාසයක් නෙමෙයි. නමුත් අපි ඉන්න ඕනේ අනිත් අයට වඩා පින් කුසලෙන් ඉදිරියේ. මොකද අපි අවබෝධයකින් ධර්මයක් තුලින් ඉස්සරහට යනකොට තමයි මේ හැමෝටම පුතේ ප්‍රිය ජනක භාවයක් ඇති වෙන්නේ. නැත්තම් දැන් සමාජයේ වරම් කියපු ගමන් ඇත්තරම් පිළිකුල් කරන තත්ත්වයක් තමයි කොතන බැලුවත් තියෙන්නේ. ඒක වරද තියෙන්නේ ඒකට මිනිස්සු යොමු වෙන ආකාරය අනුව. සමහර අයන්ට ඕනි කාටවත් පෙනෙන්නේ නැතුව තමන්ගේ වරම සංගවාගෙන කරන්න. මම කලින් වීඩියෝ එක කිව්වා වගේ ලැජ්ජයි. තමන්ට ලැබිලා තියෙන දේ ගැන ලැජ්ජ වෙනවා. සමහර අය තමන්ට ලැබිලා තියෙන එක ගැන අති අහංකාරයක් දක්වනවා. එයා තරම් දන්න කෙනෙක් නැහැ, මම තරම් දන්න කෙනෙක් නැහැ කියලා හිතනවා. හැබැයි මේ ජීවිතේ අපි මේ මං කිව්වා මේ බද්දට අරන් ඇවිල්ලා වගේ තියෙන මේ පංචස්කන්ධය තුළ අපි කරන්න ඕනේ රාජකාරිය අපි හරියට තේරුම් බේරුම් කරගන්නේ නැහැ. ඒ තුළ තව කෙනෙකුට කට ඇරලා තෙරුවන් සරණයි කියන මුළු හදවතින්ම නියත ජයක් අත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් සර්වපකාරයෙන්ම සාර්ථක වේවා කියලා යම් හොඳ දෙයක් දැක්කහම අපිට කියන්න පුළුවන් නම් අන්න ඔබ නියම වරමක්. මොකද ඔබ පුළුවන් තරම් ප්‍රහණය කරන්න තමන්ගේ හිතේ තියෙන තරහා, තමන්ගේ හිතේ තියෙන නරක ගති, තමන්ට හිතට එන ඉරිසියාව තව කෙනෙක්ව දැකලා හිතෙනවා නම් මට මෙහෙම බැහැනේ අනේ කියලා තමන් තුළ ඒ
इरिसिया कुकम की मूल बीजे वेवेंड दिंडेपा इतनी गलगल अंकर पुते एक अभिकरणे केंतीम केंती सैम मनुष्य कुटम सापेक्ष नमूत हेम मे केंती अन्नी वरम की मे लौकिक मनुष्य जीवित अक्लागत हेमोटम तरह नमूत पालने अट पुलवा ये तूल अपिट मे तीन गमन मार्ग अक्ल वन बोहविलाड़ मे केन देना हरी लसन देखाट पत्ना मेक दमारेना बोहविलाड़ मम वेडकर मे देवता हिंद मन के ओ नेमेंत नैतू अवबोधें हेम देम दिनकना शाम वरम कटम के आम उच्च नहेनाट अनुतमय ए देवाल तीन नमूते देवाल पालने उभयी के अरगन नटन पमनाकन तन हितागेन उभयी तवकिन सेवे अकरा हिमन उबट लीन वरम उबट सेवे अकरान पुलवा मे देवाल अवबोधन दिलम आराधना करे हम प्रश्न उत्तरे मे विधि मम सनिटुहा करना तेरव सरनाई।